යාළුවෙලා ඉන්න කාලේ නම් කතා කරන්න ඕන තරම් වචන තියෙනවා. රත්තරන්, පණ, සුදු, මණික, වස්තුව, දෙයියෝ, පැටියෝ, ආවෝ, ආදරේ වැඩි නම් සත්තු එළියට එනවා. විවාහ වෙලා ටික දවසක් ගත වෙනකොට කොයි ඉන්නවද? ඇවුනද? ඔයි. තමිස කොහෙද? මේනවාකෝ මගුල. හරියට කරත්තයක් දක්වනවා වගේ. අහලා තියෙනවනේ කතාවක් අතපය මිසක හිත කැඩුනට බේත් නැත කියලා. හිත කැඩෙන්නේ වචනවලින්. හිත කැඩෙන්නේ වචනවලින්. ඒ නිසා මේ ප්‍රියමනාපව කතා කිරීම කියන එක ඉතාමත්ම වැදගත් දෙයක්. මම කල්පනා කරන්නේ FM නාලිකාවලින් වැක්කිරෙන පෙම් සින්දුවල තියෙන බොරු කියලා. මං අහන්නේ නැන්නේ රත්තරනේ දුක දරාගත්තේ කොහොමද කියලා. මං දුරින් හිටිය කාලෙදි දැනුණා මං මට විතරක් අයිති නෑ කියා. ඒවා මිහිරි අඳින්නේ නැනකොට පිස්සු හැදෙන්න ඇති. මොනවද දාලා නොවෙන්න ඇත්ති? අටවක සඳ පොඩි වුණාට හරි හැඩයි. පුරහඳටත් වැඩියෙන් නවිහිංසකයි. හීනවලට හුරු කෙරුවේ ඔබ තමයි. ඒ හීනවලට මං කවදත් ආදරෙයි. ඈත් වෙන්න එපා ඔබට පව් පිරෙයි. මට කියාගන්න බෑ මං හරි අසරණයි. මට නම් ඔය සින්දු ඇයෙන කිසිම දවසක පිරිමියෙක් කියන බව දැනිලම නෑ. නපුංසක ගතියක්මයි මට නම් දැනෙන්නේ. මල් වට්ටියක් අරන් ගිහිල්ලා පිරිමියක් ඉස්සරහා තියලා නාහෙන් අඬනෝ. මට කියාගන්න බෑ මං හරි අසරණයි. ඈත් වෙන්න එපා ඔබට පව් පිරෙයි. දෙකින් කියලා හිතෙන්නේ මට නම්. මුන් පිරිමිද? අපේ අක්කට ඉස්සර මංගල යෝජනා ඇවිත් ගියාට පස්සේ අපේ අම්මා අහනවා ළමයෝ මොකද කියන්නේ? අපේ අක්කා පුදුම උත්තර දෙන්නේ. නෝන්ජල් පාටයි, මෝඩ පාටයි, නපුරු පාටයි, වල් පාටයි. අපිට පොඩි කාලේ හෙන ප්‍රශ්න එක පාටක්වත් පාට පෙට්ටියේ නෑ. දැන් බලන්නකො පිරිමි පාට කියලා එහෙකුත් තියෙනවනේ. පිරිමි පාට කියලා එහෙකුත් තියෙනවා.